database management system subject එකේ question set 50 video series එකේ 13 වෙනි video එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේක කරලා ඉන්නේ. මේකේ ඔයගොල්ලෝ එක්කම සාකච්ඡා කරනවා මට ලැබෙන 13 වෙනි question set එකට මම කොහොමද උත්තර දෙන්නේ කියලා. මේකේ අපිට කියනවා next mobile shop එකේ යන්න කියලා තියෙනවා. product details add කරන්න ක්‍රමයක් computer software එකේ හදන්න කියලා. ඉතින් ඒකට අපි database එකේ හදන්න කියලා තියෙනවා table එකක් product කියලා. ඒකේදී අපිට ඇඩ් කරන්න කියන columns product id කියන එක column එක ඒක data type එක වෙන්නේ int product code එක data type එක වාචා length එක 45යි product name එක වාචා length එක 45යි ඉතින් ඒකට මම මේ විදිහට අපවලත table එක create කරගෙන table name එක දෙනවා product කියලා ඊට පස්සේ අපි එක්සෙන් සෙට් එකේ තිබ්බ විදිහට ඩීටේල්ස් ටික ඇඩ් කරගෙන ටේබල් එක ක්‍රියේට් කරගන්න. ප්‍රොඩක්ට් ID එක ප්‍රයිමරි කී එක විදිහට සිලෙක්ට් කරගන්නවා. ඒ වගේම ඔටෝ ඉන්ක්‍රිමන්ට් කරනවා. ඊට පස්සේ දෙවෙනි එක විදිහට අපිට කියනවා GRN ටේබල් එක ක්‍රියේට් කරගන්න කියලා. ඒකෙදි තියෙනවා columns GRN ID එක GRN ID එක තමයි ප්‍රයිමරි කී එක වෙන්නේ. මේක අපි ඔටෝ ඉන්ක්‍රිමන්ට් කරගන්නවා. ඊට පස්සේ ඒක data type එක වෙන්නේ int. ඊට පස්සේ date එක තියෙනවා. ඒක data type එක date විදිහට select කරගන්නවා. quantity එක තියෙනවා. ඒක data type එක int. unit price and total amount තියෙනවා. මේ දෙකේම data type එක වෙන්නේ double. ඊට පස්සේ තුන්වෙනි එක විදිහට අපිට කියනවා stock table එක add කරගන්න කියලා. stock table එකේ තියෙන columns stock id. stock id කියන column එක primary key එක වෙන්නත් ඕනේ. ඒක auto increment කරගන්නත් ඕනේ. data type එක int කියලා දෙන්න කියනවා. ඊට පස්සේ quantity එක දීලා තියෙනවා. ඒ වගේම selling price එක දීලා තියෙනවා. quantity එකේ selling price එකේ දෙකේම data type එක වෙන්නේ double. ඉතින් අපි මේ table එකත් create කරගමු. ක්වෙක්ෂන් සෙට් එක වෙනකොට මේ විදිහට තමයි අපි ක්‍රියේට් කරගත්ත ටේබල්ස් ටික අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ ටේබල්ස් ටික නෝමල් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන නිසා මෙතන මේ ඩේටාබේස් කියන එකට ගිහිල්ලා සින්ක්‍රොනයිස් මොඩල් කියන ඔප්ෂන් එකකට මම තෝරා ගන්නවා. ඉතින් මේ විදිහට සින්ක්‍රොනයිස් කරගත්තට පස්සේ අපේ ටේබල්ස් ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මට හම්බුන ක්වෙක්ෂන් සෙට් නම්බර් 13 එක කම්ප්ලීට් කරගන්න. ක්වෙක්ෂන් නම්බර් 14 එකත් මේ ක්වෙක්ෂන් සෙට් එකටම සම්බන්ධයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බුනා.